මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති දුරේටපත් ජනවාරි 8 විප්ලවයට වසර 4යි. නව ලක්කල හරිත නගරය ජනපති අතින් ජන අයිතියට තැපැල් කාර්යාල තුලින් රක්ෂණ පහසුකම් අපේ මහ ජනතාවට සේවය කිරීමට අපි සාල උත්සාහයෙන් නියලිසි. අංගොඩ වෙඩි තැබීමේ සැකකරුවන් පැමිණි යතුරු පැදිය සොයා ගැනීම උතුරු කොරියා නායකයා චීනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති දුරහෙට පත් වූ 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියට අදට වසර 4ක් සම්පූර්ණ වනවා. පොදුජන අපේක්ෂාවන් ඉටු කරමින් තිරසර සංවර්ධනයක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත්තේ 62,00,000කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්. ජනාධිපතිතුමාට සහ රටට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ පරිත්‍රාණ ධර්මදේශනයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. අද උදෑසන දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වුණා. මේ අතර මෛත්‍රී යුගයක ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහ කන්ද කළුගඟ ජාතික ව්‍යාපෘතිය සඳහා යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පැවරීම ජනාධිපතිතුමා අතින් අද සිදු කෙරුණා. මොරගහ කන්ද ජලාශයට සම්බන්ධ කළුගඟ ජලාශයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. මහවැලි සිහිනය සැබෑවුණා. නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල්පල ගන්වමින්. ඒ දශක 4කට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ඵලයක් ලෙසින් එම ව්‍යාපෘතියෙන් නවතැන්වන පවුල් 3000ක් වෙනුවෙන් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරය ඉදිකර තිබෙනවා. අනාගත අවශ්‍යතාද සලකා බලමින් නව නාගරික හා උද්‍යාන නගර සංකල්පයන්ට අනුව සැලසුම් සහගතවයි එය ඉදිකර ඇත්තේ. ඒ සඳහා වන මුළු ආයෝජනය රුපියල් මිලියන 4,500ක්. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක්. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් සහ මහජන පොලක් හා පොදු වෙළඳ සංකීර්ණයකින්ද එය සමන්විතයි. නව බස් නැවතුම් පොලක් සහ තැපැල් කාර්යාලයක් මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 26ක් නව ලග්ගල නගරයට අයත්. මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක්. ප්‍රදේශයේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සැපයීම මෙන්ම ග්‍රාමීය මාර්ග පුළුල් කිරීමද සිදු කර තිබෙනවා. කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා. ලග්ගල නවනගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරුකෝට්ටේ මහියංගන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනවා. දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම ප්‍රදේශයට ළඟාවනු ඇති. මාතලේ නගරයේ සිට ලග්ගල නගරයට ගමන් කිරීමට ගතවන කාලය පැය 4:00 සිට පැය 1:00 දක්වා අඩුකර ගැනීමට හැකිවීමද විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නගරය ඉදිකිරීම සඳහා අදාළ භූමිය තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාව විසින්ම වීමයි. නව නගරය සැලසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. ජනගහන කේන්ද්‍රගතවීම මෙන්ම ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණක්. මේ අතර මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කරමින් කටයුතු කර ඇති අතර එසේ ගෙවූ වන්දි මුදල රුපියල් කෝටි 1,101ට අධිකයි.
දේපල වන්දිවලට අමතරව ජනතාව යලි පදිංචි කිරීමේදී සෑම පවුලකටම අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර එකහමාරක කුඹුරු ඉඩමක්ද ලබා දී තිබෙනවා. මේ අනුව අද විවෘත කෙරුණු නව ලග්ගල නගරය රටටම ආදර්ශයක් සපයන සැලසුම් සහගතම නගරය වනු ඇති. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා. මොරගහ කන්ද ජලාශය හැදුවා, කළුගඟ ජලාශය හදලා ඒ වතුර මොරගහ කන්දට ගන්න වැඩසටහන යනවා. මොරගහ කන්දෙන් උතුරුමැදට වතුර ගෙනියනවා, වයඹට වතුර ගෙනියනවා. සාදේ ජනතාව තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා මේ හතරවෙනි අවුරුද්දේදී හම්බ වෙන්නේ. ඒ ඇගෙයිම තියෙන්නේ ලග්ගල පල්ලේක. ලග්ගල නගරය විශාල නගරයක් බවට පත් වෙලා රාජ්‍ය ආයතන හැදිලා, මාර්ග හැදිලා, රෝවල් හැදිලා අති විශාල කාර්යභාරයක් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉටු කරලා තියෙයි. වසර හතර ඇතුලේ විශේෂයෙන්ම අපි දකින්නේ මොකද්ද ජනාධිපතිතුමන් කරපු අරගලය. මේවා කරලා පෙන්නුවේ මේ රට තල්ලු කරන නම් දේශපාලන අධිකාරී හැම කෙනෙක්ගේම, රාජ්‍ය නිලධාරීන්ගේ හැම කෙනෙක්ගේම අව්‍යාජ්‍ය කැපකිරීමක් අවශ්‍යයි. සංවර්ධනය කියලා අපි මොන මොනවා හරි කරගෙන යන එක නෙමෙයි, රට ඉලක්ක සහගතව තිරසර සංවර්ධනයකට කොහොමද ගෙනියන්නේ, පරිසරෙත් එක්ක බද්ධ කරන්නේ කොහොමද, එතුමා දරපු දැවැන්ත උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ අපි දකින ජයග්‍රහණය. මෙරට මුහුදු තීරයේ නීති විරෝධී ලෙස දීවර කටයුතු වල නිරත වූ ඉන්දිය දීවරයින් හතර දිනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට අයත් ට්‍රෝල යාත්‍රාවද උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ඉන්දිය දීවරයන් අද අලුයම කරේනගර ශ්‍රී ලංකා නාවික නෞකා එළාර කඳුර වෙත රැගෙන එනු ලැබුවා. එම දීවරයන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් යාපනය සහකාර දීවර අධ්‍යක්ෂ වෙත භාර දීමට නියමිතයි. අංගොඩ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ වෙඩිතැබීමට අදාළ සැකකරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් පොලිසිය සොයාගෙන තිබෙනවා. ඒ වෙල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ කැලණිගඟ අසබඩ තුටුපලක් අසල දමා ගොස් තිබියදී අංගොඩ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ වෙඩිතැබීමෙන් එක් අයෙකු මිය ගියා. මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නක් මෙවන විට නිවා තමා තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහනුවර යටිනුවර වීදියේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකයි මෙසේ ගින්න හටගැනුනේ. ගින්න හටගත් අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිට කිහිප දෙනෙකු බේරාගත් බව අප වාර්තාකරුවන් පවසනවා. එහිදී තුවාල ලැබූ දෙදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මහනුවර පොලිස් ස්ථානයේ රතවාහන අංශය, ශ්‍රීදළදා මාළිගයේ ගින්න නිවන ඒකකය, මහනුවර නගර සභාවේ ගින්න නිවන ඒකකය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. තැපැල් කාර්යාල තුළින් රක්ෂණ සේවාද ලබා ගැනීමේ පහසුකම් මෙවන විට සලසා තිබෙනවා. කොළඹ මූලස්ථාන තැපැල් කාර්යාලයේදී මෙම සේවාව ආරම්භ කෙරුණේ. තැපැල් කාර්යාල තුළින් රක්ෂණ පහසුකම් ලබා දීම සඳහා දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් රැසක් එක්ව සිටිනවා. නව සේවාව තුළින් පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් තම රක්ෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇති. අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි නව සේවාව ආරම්භ කෙරුණේ. අද කාලෙට ඔබින පරිදි අපි තැපෑල අලුත් මාර්ගය ඔස්සේ ගමන් කළ යුතු කාලයක් අද එළඹි. ඒස තමයි අපි අලුතෙන්ම හැම දෙයක්ම අපිට සිතන්න පතන්න සිදු වෙලා තියෙන. ඒ අනුව අපි මේ වගේ නියුත් සේවා රසක් එක්ක සම්බන්ධ වෙලා අපේ මහ ජනතාවට සේවය කිරීමට අපි සාල උත්සාහයෙන් නියලිසි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ තැපෑල තවත් දියුණු මාර්ගයට අපි ඉස්සරහට ගෙනියන්න. චීනයේ යුනාන් ප්‍රදේශයේ ආයතනයකින් ලංකාවේ සමුපකාර සමිතියක් ණය මුදලක් ලබා ගැනීමට යාම සහ රිෂාඩ් බදියුදින් ඇමතිවරයා අතර සම්බන්ධයක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. එහිදී අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක් මහතා කියා සිටියේ සමාගම් කුමන ඉල්ලීම් සිදු කළද ගෑස් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැති බවයි. ගෑස් සමාගම් නිතර ඉල්ලීම් කරනවා වැඩි කරන්න කියලා පීඑල්ට සාපේක්ෂව ඩොලරේ ගිහලා යෑමත් එක්ක ඒ වැඩි කරන සෑම අවස්ථාවකදී මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. ඒ පිළිබඳව විදේශීය වෙළඳපොලේ පවතින මිලත් රුපියලේ සිදුවන වෙනසත් සලකා බලලා තමයි තීරණයක් ගන්නෙ. විශේෂයෙන්ම ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා. නමුත් ඒක අවසන් තීරණයක් කරන්නේ නැහැ. සතා සිවිපාවා අපේ මිතුරන් ඔවුන් පරිසරයට කරන්නේද අලංකාරයක්. ඒත් සුන්දර දසුන් මවන ඇතැම් සතුන් අපට ගෙන දෙන්නේ හරදරයක්. දෙමෝදර සහ අවට ප්‍රදේශ රැසකට රිලවුන්ගෙන් තර්ජන එල්ල වී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
බෝග වගාවන් විනාශ කරන මෙම සතුන් ඇතැම් විට නිවෙස් තුළට රිංගා සකස් කර ඇති ආහාරද කාදමන බවයි ඔවුන් පවසන්නේ. දුරකථන රැහැන් මත දිවයාම නිසා ඒවාට හානි සිදු වී සන්නිවේදන සේවා පවා බිඳවැටෙන අවස්ථා පවතිනවා. මෙම සතුන් කාන්තාවන් සහ දරුවන් සපාකෑම නිසාද ප්‍රදේශවාසීන් විඳින්නේ දැඩි දුෂ්කරතාවක්. දරුවන් පාසලට යෑමේදී ඔවුන්ගේ ඇඟට කඩා පැනීම නිසා තමන් මහත් පීඩාවට පත්ව සිටින බවයි දෙමෝදර සහ අවට වැසියන් පවසන්නේ. මේ ටිලව් ප්‍රශ්නේ හරිම ප්‍රශ්නයක් වෙලා ගෙවල් වල කෑමක් තියාගන්න බෑ, බඩු මුට්ටු රෙදිපිලි මොනවත් තියාගන්න බෑ. පාරේ යන්නත් බයයි, මේ ළමයි එහෙම අරගෙන ටිලව් පාරේ ඉන්නවා ඇඟට පණී කියලා බයයි. මේ ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ මේකට නිසි පිළියමක් කරලා දෙන්න කියලා. මොන් හැමදාම ගෙවල් වලට පැල්ල වහලා කරලා කවුරුවක් ගෝතන් කරන්නෙත් නෑ, ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. කොච්චර ලෙව්වත් යන්නෙත් නෑ. මේක ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. ගෙවල් වල ඇඳුම් ගල්ලා යන්න විදියක් නෑ. රස්සාවට යනකොට ඔක්කොම එනකොට විනාශ කරලා දාලා තියෙන්නේ. ගහක ගෙඩියක් තියන්නේ නෑ. මම දෙයක්ම විනාශම කරනවා. ගෙදර නැතුනෝ ගේ ඇතුළට රිංගනවා. අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. දැන් මේක මේ ඉස්සර මේ ප්‍රශ්නේ තිබ්බේ නෑ. ලව් අපිට මෙහෙට ගෙනත් දාලා කියලා තමයි අපිට දැනගන්න තියෙන ආරංචි වල හැටි තියෙන්නේ. ආර්ථික වශයෙන් ලොකු හානියක් වෙලා තියෙන දැන් මේ ප්‍රශ්නේ. සාධාරණ වෙයි. සතුට ජීවත් වෙන්න ඕන තමයි. එනවාට අපිට මේක ලොකු හානියක් වෙලා තියෙන ද අපිට මේක සාධාරණ කරලා දෙන්න කියලා. උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඊයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර අනුරාධපුර ජයශ්‍රීමා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදුටුවා. අනතුරුව ඔහු සියදුරේ රාජකාරී කටයුතු සිදු කළේද මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ. වසර 40කට වැඩි කාලයක් පුරා අබලන්න පැවති මතුගම නාවිටිකල ජගත්බුදුගම මාර්ගය සංවර්ධනය කර ජනතා ආයතනයට පැවරුණා. තම ගැටලු වලට විසඳුම් ලබා දෙමින් මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳ ජනතාව සිය ප්‍රසාදය පළ කළා. නාවිටිකල ජගත්බුදුගම මාර්ගය සංවර්ධනය කර ජනතා ආයතනයට පැවරුණේ පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නකොඩ විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක්. මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් පවුල් 150කට පමණ සෙත සැලසෙනවා. පයින්වත් යන්න බැරුව තියෙච්ච පාරක මේ වර්තමාන රජයේ ලක්ෂ 35ක් 40ක් වියදම් කරලා මේ පාර හදලා දුන්නා අපිට. අපි එම නිසා මේ රජයටත් අපේ මන්ත්‍රීතුමාටත් අපේ පූර්ණ අවංක ආදර ස්තුතිය පුද කරනවා. මේ පාරේ මං හිතන්නේ අසන ලෙඩෙක්ව ඇඳක පුටුවක තියලා බැඳගෙන යන තත්ත්වෙට තමයි පත් වෙලා දුන්නේ. ඉතින් කොහොම වුණත් මේ පාර හදා දෙන්න මේ රජය මැදිහත් වෙලා මේ කරන කැපකිරීම මේ ප්‍රදේශවාසී ජනතාව හැටියට මම ඉතාමත්ම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන්ම මේ පාර අපිට යන්න බැරි තත්ත්වයක් තිබුණේ. අද මේ පාර හැදලා තිනවා හොඳට. අපි මේ රජයටත් ඒ දේවල් කරන්න උදව් කරපු අයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ විදිහට අපිට දැන් බොහොම පහසුවෙන් වාහනයකින් වුණත් ගෙදරට එන්න පුළුවන් අම්මා තාත්තා බලලා. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සිය පුහුණු අවස්ථා දෙගුණ කර තිබෙනවා. එහි දෙවන අධියර දිවෙනපුරා පිහිටි එම අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණා. මෙහි ප්‍රධාන උත්සවය පැවැත්ුණේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේදී. ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, හෝටල් සහ සංචාරක, මෝටර් කාර්මික සහ විදුලි හා විදුලි සංදේශ යන ක්ෂේත්‍ර සඳහා ආධුනිකයන් බඳවා ගැනීම දෙවන අධියර යටතේ සිදු කෙරෙනවා. මෙහි ආරම්භක අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී විතිලක රාජන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3ට බිඳුවක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 115කින් නවසීලන්ත කණ්ඩායම ජය ගැනීමත් සමගයි. සෙක්ස්ටන් නොබල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ වෙනස්කම් 3ක් සමගයි. දිනේෂ් චන්දිබල්, අසේල ගුණරත්න හාසිකුගේ ප්‍රසන්නට කණ්ඩායමේ ස්ථානේ අහිමි වී තිබුණා. ඒ වෙනුවට දරංජය ද සිල්වා, දසුන් ශානක හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්ව තිබුණා. තරගයේ කාසිය වාසි දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමු පන්දු යැවීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. එහෙත් මැදපෙළ ශක්තිමත් කරමින් රොස් ටේලර් ලකුණු 137ක් හා හෙන්රි නිකොල්ස් නොදැබී ලකුණු 124ක් ලබා ගත්තා. පන්දු යැබීමේදී ලසිත් මාලිංග කඩුලු 3ක් දබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ඉදිරිපෙළ පිතිකරුවන් දැඩි උත්සාහයක නිරත වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 46ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 43ක් රැස් කළා. වේගවත් ලකුණු 80ක්
තිසර පෙරේරා ඉනිමට එක් කරති පසුපිල පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට හැකි වූයේ නැහැ. මෙය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දිනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 249ක් පමණයි. And Tisara Pereira apart, it's been tough batting for Sri Lanka in the last two matches, so New Zealand will win. එසමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. නැවතත් හමු යමු අපගේ පෑන් පෑපත් විකාශය සමගින්. සුබ දවසක්. www.itnnews.lk